ගෑනු පිරිමි බේදයකින් තොරව හැමෝමගේ ආසයි ලස්සන්ට ඉන්න. රූසපුව වැඩිකරගන්න මිනිසුන් විධ පිළියම් වලට එළඹිලා තියෙනවා. වර්තමානයේ වෙද්දී රූසපුව වැඩිකරගන්න විවිධ ආලේපන ක්‍රීම් වර්ග වෙළඳපොළට නිකුත් වෙලා තියෙනවා. ඒ විතරක් නෙමෙයි, ඉන්ජෙක්ෂන් සත්කම් වලට පවා වර්තමානයේදී මිනිසුන් යොමු වෙලා තියෙනවා. නමුත් මේ දේවල් ශරීරයට ගොඩක් අහිතකරයි. අහිතකර වුණත් ඒ වගේ ප්‍රතිඵල හොඳට තියෙනවා. මේ ප්‍රතිඵලයම ලබා දෙන ස්වභාවික ක්‍රම කිහිපයක් තියෙනවා කිව්වොත් ඔයා විශ්වාස කරනවද? ඔව්, අද වීඩියෝ එකෙන් ඔයාලට කියන්න යන්නේ කිසිම වියදමක් නැතුව ගෙදරම තියෙන අමුද්‍රව්‍යයක් භාවිතා කරලා ඔයාගේ රූසපුව වැඩි කරගන්න පුළුවන් සුපිරිම ක්‍රම කිහිපයක්. ඊට කලින් ඔයා අපේ channel එකට අලුත් කෙනෙක් නම් පහල තියෙන subscribe button එක click කරලා අලුත් වීඩියෝ ආගේ ළඟටම ගෙන්න ගන්න. මොකද අපේ දැනුම channel එකෙන් ඔයාලට ගේන්නේ ගොඩක් වැදගත් වීඩියෝ නිසා. එහෙනම් අපි යමු වීඩියෝ එකට. අයිස් කැට. අයිස් කියලා කියන්නේ ඔයාගේ ළඟම තියෙන ලේසියෙන් හොයාගන්න පුළුවන් දෙයක්. මේ අයිස් කැට වලින් ඔයාට සම පැහැපත් කරගන්නත් කුරුලෑ ඉවත් කරගන්නත් හොඳ හැකියාවක් තියෙනවා. මේ අයිස් කැට පාවිච්චි කරන එකේ කිසිම අතුරු ප්‍රතිඵලයකුත් නැහැ. අද වීඩියෝ එකෙන් ඔයාලට කියලා දෙනවා අයිස් කැට පාවිච්චි කරලා කරන්න පුළුවන් සුපිරිම ට්‍රීට්මන්ට්ස් 10ක්. අංක 1. අයිස් කැට වලින් සංවහනය කිරීම. ඔයාට නිදාගන්න කලින් මුණ හොදලා අයිස් කැට කිහිපයක් කවරයකට දාන්න ඕනේ. මේක ඉටි කවරයක් වුණත් ගැටලුවක් නැහැ. මේ විදිහට කවරයකට දාගත්තු අයිස් කැට වලින් ඔයාගේ මූණ වගේම බෙල්ල හොඳින් විනාඩි 5ක් සංවහනය කරන්න. මෙහෙම කරද්දී ඔයාගේ මූණේ සහ බෙල්ලේ තියෙන රුධිර නාල ටික වෙලාවකට පීඩනයක් මගින් නවහිර වෙනවා. ඒ නිසාම ඔයාගේ හෘදය මගින් ඒ ප්‍රදේශයට ගොඩක් වේගෙන් ලේ ගමන් කරනවා. මේ ක්‍රියාවලියේ අවසාන ප්‍රතිඵලය තමයි ඔයාගේ මූණ වගේම බෙල්ල පැහැපත් වෙලා සිනිදු වෙන එක. ඒ වගේම ඔයාගේ මූණට ඔයා ක්‍රීම් එකක් යූස් කරනවා නම් ඒක ඉක්මනින්ම මූණට උරා ගන්නත් මේක උපකාරී වෙනවා. ගොඩක් අය රෑට නයිට් ක්‍රීම් එකක් යූස් කරනවා. ඒ වගේ ඔයාත් නයිට් ක්‍රීම් යූස් කරන කෙනෙක් නම් ඒක ආලේප කරලා ඊට උඩින් අයිස් කැටයකින් සංවහනය කරන්න. එහෙම කළොත් ඉක්මනට මේ ක්‍රීම් එක මූණට උරා ගන්න ඒක උදව්වක් වෙනවා. ඒ විතරක් නෙමෙයි, මූණේ තියෙන අඳුරු ලැප කැල ඉක්මනින්ම අයින් කරගන්නත් මේ අයිස් කැට සත්කාරයට පුළුවන්. අංක 2. කුරුලෑ වලට හොඳ විසඳුමක්. අද වෙද්දි ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි මේ කුරුලෑ නිසා මූණේ ඇතිවෙච්ච අඳුරු ලප කැල. ඔයාටත් මේවා ඉවත් කරගන්න කොච්චර වමනාවක් තිබ්බත් ඉවත් කරගන්න බැරි වුණාද? එහෙනම් මේ විදිහට කරලා බලන්න. රෝස වතුරට පිපිඤ්ඤ අයිස් එකතු කරලා අයිස් කැටයක් හැදෙන විදිහට ඩීපිෂර් එකේ දාලා තියන්න ඕන. ඊට පස්සේ ඒ හැදිච්ච අයිස් වලින් ඔයාගේ ලප කැලල් තියෙන ස්ථානය විනාඩි 5ක් විතර සංවාහනය කරන්න. මේ විදිහට සති දෙකක් වගේ කරගෙන යද්දී ඔයාටම පැහැදිලි වෙනසක් තේරෙනවා. මේ අයිස් කැට නිසා ඔයාගේ මුහුණේ තියෙන අඳුරු ලැප කැලල් වගේම අනවශ්‍ය විදිහට නිපදවන මේ දේ ඉවත් කරනවා. මේ අයිස් කැට වලින් සත්කාර කරලා ඔයාගේ කුරුලෑ නැති කරගන්න ඔයාට හැකියාව තියෙනවා. මුලින්ම ඔයාගේ මුහුණ හොඳින් පිරිසිදු කරලා අයිස් කැටයකින් සංවාහනය කරන්න ඕනේ. ඊට පස්සේ පිරිසිදු රෙදි කැලලකින් මුහුණ වහලා විනාඩියක් වගේ තියලා ඉවත් කරන්න ඕනේ. ටික කාලයක් යද්දී ඔයාට ඔයාගේ මූණේ පැහැදිලි වෙනසක් බලා ගන්න හැකියාව තියෙනවා. අංක 3. ඇස් යට කළුවීමට කතිම බෙහෙතක්. ඔයා රෑට ගොඩක් වෙලා ඇහැරන් ඉන්න කෙනෙක් නම් නැත්නම් ලැප්ටොප් එක ෆෝන් එක යූස් කරන කෙනෙක් නම් ඔයාගේ ඇස් වටේ ඉදිමිලා හෝ ඇස් වට කළු වෙලා තියෙන්න පුළුවන්. මෙන්න මේකට ප්‍රතිකාරයක් විදිහට ඔයාට අයිස් කැට භාවිතා කරන්න පුළුවන්. පිරිසිදු රෙදි කෑල්ලක් මත අයිස් කැටයක් තියලා ඔයාගේ ඇස්වල කෙළවරේ ඉඳන් ඇහි බැම්ම දිහාට හොඳින් රවුමන ආකාරයට සංවාහනය කරන්න ඕනේ. මේ විදිහට කළාම ඇස් වටේ කළු ගතිය ඉදිමුම ඉක්මනින්ම නැති කළා ඔයාගේ මූණට ප්‍රාණවත් ගතියක් ලබා ගන්න හැකියාව තියෙනවා. අංක 4. කුරුලෑ ඇතිවීමට හේතු නැති කරනවා. ඔයාලා දන්නවද අපේ මුහුණේ අපිට නොපෙනෙන සිදුරු තියෙනවා. මෙන්න මේ සිදුරු වල බැක්ටීරියා පිරීලා ගියාම තමයි ගොඩක් වෙලාවට කුරුලෑ ඇති වෙන්නේ. අයිස් කැට වලින් මූණ සංවාහනය කරනකොට මෙන්න මේ සිදුරු හැකිලීමකට ලක් වෙලා ඔයාගේ මූණ ගොඩක් හොඳට පිරිසිදු වෙනවා. එතකොට මේ සිදුරු වල බැක්ටීරියා ආසාදනය ඒ වගේම කුණු තැම්පත් වීම වගේ දේවල් සිද්ධ වෙන්නේ නැහැ. රූපලාවන්‍ය ශාස්ත්‍රයේ නියැලෙන අය හොඳට දන්නවා. ටෝනර් එකක් භාවිත කරාම සිද්ධ වෙන්නේ මෙන්න මේ ක්‍රියන ක්‍රියාවලියම තමයි. කොහොම වුණත් සිදුරු වලට පිරෙන කුණු දූවිලි බැක්ටීරියා හරහා ඔයාගේ මූණේ බ්ලැක් හෙඩ්ස් වයිට් හෙඩ්ස් වගේ දේවල් ඇති වෙනවා. මෙන්න මේක බැක්ටීරියා ආසාදනය වීමෙන් අවසානයේ කුරුලෑවක් බවට පත් වෙනවා. අංක 5. කාන්තාවන්ට වටිනා ආවරණයක්. ඔයාලා කල්පනා කරන්න ඇති ඒ මොකද්ද කිව්වේ කියලා. ඉතින් කාන්තාවන් කියලා කියන්නේ මේකප් වලට ගොඩක් ආස කරන පිරිසක්. කොහේ හරි ගමනක් යද්දී පොඩි හරි මේකප් එකක් දාගෙන යන්නේ ඒගොල්ලෝ පුරුදු වෙලා ඉන්නවා. මේ විදිහට මේකප් දාන්න කලින් අයිස් කැට සත්කාරයක් කරොත් ඒක ඔයාට ගොඩක් ප්‍රයෝජනවත් කියලා ඔයා දන්නවද? පරිසර තත්ත්වයන් එක්ක අපි යන ප්‍රදේශ වෙනස් වීමත් එක්ක අපේ මේකප් ඉක්මනින්ම දියවැලා යන්න පුළුවන්. මේකට හොඳ විසඳුමක් තමයි ඔයා මේකප් එක දාන්න විනාඩි 2කට 3කට කලින් අයිස් කැට වලින් මූණ සංවාහනය කරන්න ඕන. මෙහෙම කළොත් ඔයාගේ මූණේ මේකප් එක ගොඩක් කලා රැඳිලා තියෙනවා. අපි කලින් කියපු විදිහට අයිස් කැට සත්කාරය තුලින් ඔයාගේ මූණේ සිදුරු වැහෙන නිසා ඔයාට ඉක්මනින්ම පහසුවෙන් මේකප් සෝදලා ඉවත් කරගන්නත් පුළුවන්. අංක 6. තරුණ පෙනුමක් ලබා ගැනීමට ඔයාගේ මූණ රැලි වැටිලා තියෙනවා නම් ඒක නැති කරගන්න මේ අයිස් කැට වලින් පුළුවන්කමක් තියෙනවා. දවසින් දවස අපි හැමෝම වයසට යන එක නවත්තන්න බෑ. හැබැයි අපිට පුළුවන් මේ රැලි ගතිය අඩු කරගෙන තරුණ පෙනුමක් ලබා ගන්න. මේ අයිස් කැට සංවාහනය තුලින් රැලි ගතිය අඩු කරලා තරුණ පෙනුමක් ලබා දෙනවා. අංක 7.
තොල් පැහපත් කර ගැනීමට. ගොඩක් අයට තියෙන ප්‍රශ්නයක් තමයි ඒගොල්ලන්ගේ තොල් කළුයි වේලෙනවා. ඒ සඳහා ඔයාලා ගන්න උෂ්ණාධික ආහාර එවැගේම පරිසර තත්ත්වයන් හේතු වෙන්න පුළුවන්. කොහොම වුණත් අයිස් කැටයකින් ඔයාගේ තොල් සංවහනය කිරීමෙන් මේ තොල් වේලිලා අවපැහැවෙන එක වළක්වා ගන්න හැකියාව තියෙනවා. තොල් කළු වෙච්ච අයට කරන්න පුළුවන් හොඳම සත්කාරයක් තමයි මේ අයිස් කැටවලින් සංවහනය කිරීම. අංකාට මුහුණ දීප්තිමත් කර ගැනීමට ඔයාගේ මුහුණට ලස්සන දීප්තිමත් පැහැයක් ගේන්නත් මේ අයිස් කැටවලට හැකියාව තියෙනවා. ඒක කරන්නේ මෙහෙමයි. මුලින්ම ඔයා පිරිසිදු වතුර ටිකක් කිරිත් එක්ක මිශ්‍ර කරලා ෆ්‍රිජ් එකේ දාලා අයිස් කැට හදාගන්න ඕනේ. ඊට පස්සේ මේ හැදිච්ච අයිස් වලින් ඔයාගේ මුහුණ සංවාහනය කරන්න. කිරිවල තියෙන පෝෂදායි තත්ත්වයන් නිසාම මේක කිහිප දිනක් කරනකොට ඔයාගේ මුහුණ දීප්තිමත් වෙන්න පටන් ගන්නවා. අංක 9 මුහුණට හොඳ වේදනානාශකයක් වීම. කලාතුරකින් හරි ඔයාගේ ඇඟේ කුෂ්ඨයක් ඇති වෙලා ඇති. මේ කුෂ්ඨ නිසා ලොකු වේදනාවක් පීඩාවක් ඔයාට ලැබිලා ඇති. කාන්තාවක් නම් නිතරම ඇහි බැමි හදනවා. පිරිමි කෙනෙක් නම් නිතරම රැවුල කපනවා. මේ විදිහට ඔයා රෝම ඉවත් කිරීමෙන් ඔයාට වේදනාවක් ඇති වෙන්න පුළුවන්. මේ වේදනාකාරී තැන්වල බැක්ටීරියා ආසාදනය වීමේ හැකියාවක් තියෙනවා. ඒ වගේ වෙලාවක ඔයාට ලේසියෙන් අයිස් කැට සංවහනයක් කරලා මේ ගැටලුව निराකරණය කරගන්න හැකියාව තියෙනවා. අද අපි මේ කියලා දීපු සත්කාර වලින් කිහිපයක් ඔයා හරියට කරොත් ටික දවසක් යනකොට ඔයාගේ මූණේ පැහැදිලි වෙනසක් දැක ගන්න ඔයාට හැකියාව තියෙනවා. තවත් මේ වගේ වටිනා වීඩියෝ නැරඹීම පහල තියෙන subscribe button එක අනිවාර්යයෙන්ම click කරන්න. මොනහරි දෙයක් ඉගෙන ගත්තනම් video එකට like එකක් දාන්නත් අමතක කරන්න එපා. video එක හොඳයිද නරකයිද ඔබේ මතයකුමක්ද පහලින් සටහන් කරගෙන යන්න.